සාමාන්‍ය වෙන්ඩ ඕන හට ජනතා බලාපොරොත්තු වෙන්නේ කොය ආණ්ඩුවට ජන්ද දුන්නා ඇරි ජනතා බලාපොරොත්තු වෙන්නේ දූෂිතය ඔයන්න දූෂණය නවත්තන්ඩ වැරදි කරපුවායට දඩුවු ලබා දෙන්න කියලා තමයි ඔයන්නේ බලාපොරොත්තු වෙන්නේ. හැබැයි එහෙම නැතුව මෙතන දැන් දූෂිතයෝ ඇයි ඔයන්න ගියේ කියලා ප්‍රශ්න කරලා දැන් පෑ දෙකට වැඩිය තුනට වැඩිය මාව තබා ගත්තා උත්තර දුන්නා. ඇත්තරම මේ ආණ්ඩුවට කියන්නේ සීතල කාමරයක් තියෙනවා එතන 50 දෙනෙක් විතර වැඩ කරනවා පොලිස් නිලධාරිවරුන් රාජ්‍ය නිලධාරිවරු වැඩ කරනවා රාජ්‍ය ධනය මහජන ධනය එතන භාවිතා වෙනවා සීතල කාමරයක් තියෙනවා වේලාව විනාශ වෙනවා නාස්ති වෙනවා. මේකට වඩා මේකට යන අර මුදල් ටික අරගෙන අර කිරි නැති දුරට කිරි දෙන්න පුළුවන් රෙටා ඉඳලා රයිට් යනවා ළමයි ඉගෙන ගන්න ඕන දුප්පත් ළමයින් ඉගෙන ගැනීම සම්බන්ධව ඒකට ඉටිපන්දම් අරන් දෙන්න පුළුවන් ගෑස් අරන් දෙන්න පුළුවන් දර අරන් දෙන්න පුළුවන් කෑම ටික අහිංසක ජනතාවට මිලාට කරලා දෙන්න පුළුවන් පාවිච්චි කරන්න පුළුවන් මාජ මුදලනේ විනාශ වෙන්නේ මේ වීලි වීලි විකාර වැඩක් කරන්නේ ආණ්ඩුව එච්චරම කියන්න තියෙන්නේ. 2015-19 දක්වා ඒ පිළිබඳව මේ අවස්ථාවේදී මේ ජනාධිපති විශේෂ විමර්ශන කණ්ඩායම් කමිෂන් දෙකක් පවත් කරලා තියෙනවා. එකක් ඇවිල්ලා ඒ කාලේ අපේ ආණ්ඩු කාලේ ඒකට පෙර තිබිච්ච ආණ්ඩුවේ ඉන්න ඉඳපු ඇමතිවරුන් ඇමතිවරු මිත්‍රයෝ ආණ්ඩුවේ ප්‍රධානියෝ සම්බන්ධව අපේ ආණ්ඩු කාලේ නීතිපති දෙපාර්තමේන්තුව අදත් පවතින දෙපාර්තමේන්තුව නඩුපැවරුවානේ නඩුපැවරුවේට අපි තමයි හේතුව කියලා කියලා අපි ඇයි ඒ කරේ කියලා කියනවා ප්‍රශ්න කරනවා අපිට. ඒ කියන්නේ නඩුපැවරුවේ ඇයි නඩු අපි පැවරුවේ නැහැ නඩුපවරන්නේ මන්ත්‍රීවරණ්ඩ බෑ ඇමතිවරණ්ඩ බෑ ඒ කරන්න පුළුවන් එකම ආයතනය නීතිපති දෙපාර්තමේන්තුව. ඒ රාජ්‍ය ආයතනය ආණ්ඩු ආයතනය නෙවෙයි ඒ වගේ පොලිස් ආයතනය තමයි විමර්ශන කරන්නේ අපිට කරන්න බෑ ඒවා. ඉතින් ඇයි පොලිසිය ඒ කරේ කියලා ඇයි මේ නීතිපති බඳු කරේ කියලා අපේ ආණ්ඩු කාලේ කරේ කියලා වැරදි හොයන්න ගියේ ඇයි කියලා අපිට අපි පිටිපස හොයනවා මේගොල්ලෝ. ඒක උනේ අනිත් එක නඩු පැවරුවානේ පැවරු නඩු ටික ඔක්කොම දැන් ඉල්ලාස් කරගෙන තියෙනවා දැන් වෙන 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 ජනාධිපති විමර්ශනක් මේ කොමිෂනක් දාලා ඉල්ලාස් කරගෙන තියෙනවා. නඩු පැවරුවා නම් නඩුවට මූණ දෙන්න ඕන නේද නඩු මූණ දීලා ඒක ඔයලා බලලා තීන්දුවක් ලබා ගන්න ඕන. මම පිරිසුදු කියලා වැරදි කරේ නැහැ කියලා එහෙම කරේ නැහනේ ඒ නඩු ටික ඔක්කොම ඉල්ලාස් කරගත්තා. නඩු 15-20 විතර ඉල්ලාස් කරගත්තා. ලැජ්ජරදි වැඩක් මේක. ඒක මදිව ඇයි නඩු දැම්මේ කියලා අපි දැම්ම නැහැ නඩු දැම්ම කියලා බොරු චෝදනා ඉල්ල කරගෙන අපිව දැන් කැඳවලා වෙලාව නාස්ති කරලා රාජ්‍ය ධනය මහජන ධනය විනාශ කරනවා. ඒක වෙන්නේ මෙතන නෑ නෑ ආයෙත් වෙන්න කියලා නෑ එන්න කියන්න පුළුවන්නේ බලේ තියෙනවනේ ඒගලන්ට. මම උත්තර දෙනවා. මම දැන් මගේ කටයුතු දීලා තිනවා ඒ කටයුතු අරන් බලන්න කියලා අධිකර ජනාධිපතිතුමාට අගමැතිතුමාට මැතිවරණයට කියන්න කැමති අරන් බලන්න බැලුවනම් ඇත්ත සත්‍ය ඔයාගෙනවල මොකද්ද උනේ කියලා චිරමර කියන්න තියෙනවා.